මසල් බිල්ඩිං, බොඩි බිල්ඩිං, හයිපටෝෆි ට්‍රේනිං මේ වචන කියද්දි ගොඩක් දෙනාට මතක් වෙන දේ තමයි මෙන්න මේක. එහෙමත් නැත්තම් මෙන්න මේක. එහෙමත්ම නැත්තම් මෙන්න මෙයාව. හැබැයි ගොඩක් දෙනා දන්නේ දේ තමයි නිකන් ජිම් එකකට සප්ලිමන්ට් එකක් බීලා ගිය පාලියට ඇඟ තමන් හිතන විදිහටවත් අර බොඩි බිල්ඩර්ස්ලා විදිහටවත් ළඟකට එන තැනකටවත් හැදෙන්නේ නෑ කියන එක. මම මේ කියන කතාව අත්දැකීමෙන්ම දන්නවා. ඔයා මේ වෙද්දිත් මාස 5ක් 6ක් සප්ලිමන්ට් එකක් එහෙම අරන් ජිම් ගිහිලා තියෙනවා නම්. ඉතින් මේ නිසාම තමයි 100 දෙනෙක් විතර ජිම් එකකට ජොයින් වුණොත් මේකෙන් 90කටම එයාලගේ ඩ්‍රීම් බොඩි එක තියා අඩුම ගානේ පොඩි ප්‍රෝග්‍රෙස් එකක්වත් බලා ගන්න බැරි වෙන්නේ. මේකට තියෙන්නේ එකම එක හේතුවයි. මේ හේතුව දන්නේ නැති නිසා තමයි මටත් අවුරුදු 4ක් අවුරුදු 5ක් තිස්සේ පොඩි පොඩි පොඩියට ප්‍රෝග්‍රෙස් එක ඇවිල්ලා මේ හේතුව දැනගෙන හරියට ට්‍රේන් කරාට පස්සේ අවුරුදු 3කින් ඉතුරු ඔක්කොම ප්‍රෝග්‍රෙස් එක ලබා ගන්න පුළුවන් වුණේ. එතකොට හරියට මේ මසල්ස් බිල්ඩ් කරන්න නම් හයිපර්ට්‍රොෆි ફોකස් කරලා ට්‍රේන් කරන්න ඕනේ. මේ හයිපර්ට්‍රොෆි කියන්නේ නිකන් ලොකු වචනයක් මසල් බිල්ඩින්, මසල් සයිස් කරනවා කියන එකට. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේ මම කාඩියෝ ගැන කියන්නේ නැහැ, ස්ට්‍රෙන්ත් බිල්ඩින් ගැන කියන්නේ නැහැ, එන්ඩියුරන්ස් බිල්ඩින් ගැන මම මුකුත් ගැන කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ පියෝ මසල් growth. කොහොමද ට්‍රේන් කරන්නේ වැඩිම මසල් එකක් හදාගන්න. ඒතර මෙහෙම ට්‍රේන් කරන්න අවශ්‍ය වෙන වර්කවුට් ප්ලෑන් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ වට දෙනවා. පියෝ මසල් growth කියවම් බය වෙන්න එපා. මේ කියන්නේ අර ප්‍රෝ බොඩි බිල්ඩර් ලෙවල් මසල් growth එක ගැන නෙමෙයි. ඔයා අර අහනවා වගේ කියන aesthetic look එක, ඒ shoulders, ඒ chest, ඒ abs, ඒ model type look එක මේක ගන්න පවා මසල්ස් හැදෙන්න ඕනේ. ඉතින් මම දැකලා තියෙනවා කමෙන්ට්ස් වල කට්ටිය කියනවා ඔයා ඉන්ටර්නෙට් එකේ රිසර්ච් බලාගෙන නේද මේ වීඩියෝස් කරන්නේ? එහෙමත් නැත්නම් මේ මේවා කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් බලන් කියලා. ඔව්, ඉන්ටර්නෙට් එකෙන් බලන් රිසර්ච් එක දැනගෙන ඒ රිසර්ච් එක ස්ටඩි කරලා ඇප්ලයි කරපු නිසා තමයි අද මට මෙහෙම දෙයක් කියන්න පුළුවන් තැනකට බොඩි එක බිල්ඩ් වෙලා තියෙන්නේ. මොකද මීට කලින් මම ඉන්ටර්නෙට් එකකින් දෙයක් බැලුවේ නැහැ. ජිම් එකේ ස්ටෙරොයිඩ්ස් ගන්න, හැබැයි පිස්සුද මල්ලි මං කවදාවත් ස්ටෙරොයිඩ් එකක් දැකලවත් නැහැ කියන ජිම් එකේ අයියාගෙන් අවුරුදු 4ක් විතර ට්‍රේන් කරලා කිසිම ප්‍රතිඵලයක් තිබුණේ නැති නිසායි ඉන්ටර්නෙට් එකේ රිසර්ච් බලන්න ගන්න උනේ. ඉතින් ඒ නිසා මම මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත රිසර්ච් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියෙනවා. ඔයාට මේ අවුරුදු ගානක රිසර්ච් ඊටත් උඩින් මේ වීඩියෝ එක හදන්නම මාස ගණන් කියවපු රිසර්ච් පේපර්ස් වල කාලේ අවුරුදු 8ක එක්ස්පීරියන්ස් මේ ඔක්කොම එකතු කරලා තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මේක නිකන් වන් ස්ටොප් ගයිඩ් එකක් ඔයාගේ මසල් බිල්ඩින් වලට, පියෝ මසල් growth එකට. ඔයා දැනගන්න ඕන හැමදේම කවර් කරනවා. Chapter 1. කොහොමද මේ මසල්ස් හැදෙන්නේ? මසල් එක හැදෙන්නේ කොහොමද? සරලවම ගත්තොත් මසල් එක හැදෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයා එක්සර්සයිස් කියලා දෙයක් කරනවා. ඔයා හිතන්න මේ දේ කරද්දී මේ පොඩි ඩැමේජස් අපේ මසල් එකේ කරන්න පුළුවන්. ඉතින් මේකේ හේතුවක් හැටියට, මේකේ ප්‍රතිඵලයක් හැටියට මසල් එක තිබ්බට වඩා ටිකක් ලොකුවට grow වෙනවා. මේ මසල් එකේ පොඩි ඩැමේජස් කරන්න අපි පාවිච්චි කරන එක්සර්සයිසස් නිකම්ම නිකන් එක්සර්සයිසස් වෙලා බෑ. මේ එක්සර්සයිසස් මසල් එක ඩැමේජ් කරන එක්සර්සයිසස් වෙන්න ඕනේ. එතකොට මේ මසල් එක ඩැමේජ් වෙන්නේ මසල් එකට ටෙන්ෂන් එක වැටුනමයි. මේ මසල් එකට ටෙන්ෂන් එක දෙන්න තමයි අපි බොඩි වේට්, ඩම්බෙල්ස්, බාබෙල්ස්, කෙටල්බෙල්ස්, කේබල්ස් යූස් කරන්නේ. ඉතින් මේ ටෙන්ෂන් කියන වචනයෙන් අදහස් කරන්නේ අපේ මසල් එක මොකක් හරි බරක් දරාගෙන ස්ට්‍රෙච් වෙලා ඒ වගේම කන්ට්‍රැක්ට් වෙන එකයි. මෙහෙම කරද්දී බයෝකෙමිකල් සිග්නල්ස් ගොඩක් රිලීස් වෙලා මසල් එකට කියනවා ඔන්න දැන් ඩැමේජ් වෙලා තියෙන්නේ, මේක රිපෙයා කරන්න කියලා. එහෙම රිපෙයා වුණාට පස්සේ මේ මසල් එක තිබ්බටත් වඩා ලොකුවටයි හැදෙන්නේ. එතකොට මසල් එක බිල්ඩ් වෙන්න අවශ්‍ය වෙන්නේ ටෙන්ෂන් එක නම් කොහොමද අපි මේ ටෙන්ෂන් එක මැක්සිමයිස් කරගන්නේ අපේ මසල් growth එක වැඩි කරගන්න? මේ ටෙන්ෂන් එක වැඩි කරගන්න අපිට හේතු වෙන ගොඩක් දේවල් තියෙනවා. මේකෙන් පළවෙනිම එක තමයි වැඩියෙන්ම ටෙන්ෂන් එකක් මසල් එකට දෙන්න විදිහට ට්‍රේන් කරන්න, පුහුණු කරන්න ටෙක්නික් එකක් තියෙනවා. මේ ටෙක්නික් එක තමයි බොඩි බිල්ඩර්ස්ලා යූස් කරන්නේ.
එයාලගේ මසල්ස් හදාගන්න. මේ ටෙක්නික එක පවර් ලිෆ්ටින් ටෙක්නික එකට වඩා ස්ට්‍රෙන්ත් ටෙක්නික එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ටෙක්නිකේ එකම අරමුණ වෙන්නේ වැඩිම මසල් ප්‍රමාණයක් ග්‍රෝ කරගන්න එකයි. ඉතින් අපි එක්සර්සයිස් එකක් ගත්තොත් මේ බොඩි බිල්ඩින් ටෙක්නික එකට ට්‍රේන් කරන්න නම් මුලින්ම අවශ්‍ය දේ තමයි ඔයාගේ ලිෆ්ටින් ටෙම්පෝ එක ගැන සැලකිලිමත් වෙන එක. ටෙම්පෝ එක කියන එකෙන් අදහස් වෙන්නේ කොච්චර කාලයක් ඔයා ගන්නවද ඔයාගේ වේට් එක පාවිච්චි කරන් මේ එක රැප් එකක් ෆුලි කම්ප්ලීට් කරන්න. ඉතින් මේ ටෙම්පෝ එක අපිට ඊසෙන්ට්‍රික් පෝස් කන්සෙන්ට්‍රික් පෝස් කියලා කෑලි හතරකට කඩා ගන්න පුළුවන්. ගොඩක් දෙනා තාමත් ට්‍රේන් කරද්දී ඒගොල්ලන්ගේ අර කන්සෙන්ට්‍රික් පෝෂන් එක එහෙම නැත්නම් උඩට ගියන පෝෂන් එක හොඳට ඩම් එක දාලා කරලා අර ඊසෙන්ට්‍රික් පෝෂන් එක පහලට ගේන එක ඔහේ අතාරිනවා. මම මුලින්ම දැනන් හිටියේ පහලට අතාරින එක තමයි රෙස්ට් එක කියලා. ඉතින් පොඩ්ඩකට මම මේ අවුරුදු 4කට විතර කලින් කරන මේ හැම කර්ල් එක දිහා බලන්නකෝ. ඔයාට පේනවා මේකේ කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ රෙප් එකේ නෙගටිව් පෝෂන් එකේ. එහෙම නැත්නම් ඊසෙන්ට්‍රික් පෝෂන් එකේ. ඉතින් කොහොම හරි මේ ඊසෙන්ට්‍රික් පෝෂන් එකත් ගොඩක් වැදගත් අර පම්ප් වෙන පෝෂන් එක වගේම. රිසර්ච් වලට අනුව නම් ඊසෙන්ට්‍රික් එක පහළට ගියන එක තමයි ගොඩක්ම වැදගත් අර පම්ප් එකටත් වඩා. මේ රිසර්ච් වල කියන දේ තමයි ස්ලෝව ඊසෙන්ට්‍රික් මූව්මන්ට්ස් මස්ට් බී පෙයර්ඩ් විත් ෆාස්ටර් කන්සෙන්ට්‍රික් මූව්මන්ට්ස් කියලා. මේ කියන්නේ ඊසෙන්ට්‍රික් එක ආ හිමීට කරන්න හැබැයි කන්සෙන්ට්‍රික් එක වාට ඉක්මනට කරන්න පුළුවන් පම්ප් වෙන කැල්ල ඉක්මනට කරන්න පුළුවන් කියලා. මේක ලැටරල් රේස් එකක් වගේ එක්සර්සයිස් එකක් කරද්දී වාට ඉක්මනට වේට් එක උඩට උස්සලා හිමීට කන්ට්‍රෝල් එකේ පහළට ගේන්න පුළුවන්. බයිසෙප් කර්ල් එකක් වගේ එක්සර්සයිස් එකක් කරද්දී වාට රෙප් එකේ උඩ පෝෂන් එක පොසිටිව් පෝෂන් එක ඉක්මනට ස්පීඩ් එකකින් ගෙනල්ලා පහළට හිමීට කන්ට්‍රෝල් එකේ බාන්න පුළුවන්. බෙන්ච් ප්‍රෙස් එකේ හිමීට වේට් එක පහළට පපුව ළඟට ගෙනල්ලා ඉක්මනට උඩට උස්සන්න පුළුවන්. සරලව මේ කියන්නේ අපි අර උස්සන එහෙම නැත්නම් පම්ප් වෙන කන්සෙන්ට්‍රික් මූව්මන්ට් එක ඉක්මනට ගෙනවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊසෙන්ට්‍රික් මූව්මන්ට් එක පහළට ගේන මේ නෙගටිව් මූව්මන්ට් එක ස්ලෝ ඇන්ඩ් කන්ට්‍රෝල් ටෙම්පෝ එකේ ගේන්න ඕනේ කියලායි. මේ කන්සෙප්ට් එක නියමටම එලැබරේට් කරනවා 7 ටයිම් මිස්ටර් ඔලිම්පියා වර්ල්ඩ් චැම්පියන් ෆිල් හීත්. එයාගේ මේ විල් ටෙනිසන් එක කරන වීඩියෝ එකේ. And the tempo isn't going to be like, even after a one count, it jumps back up. We're going to control it back exactly. So we're going to work the eccentric muscles as well. But I see a lot of people train how much fast weight. They go. Yeah. And they can't control it. And they're focused on too much weight. Why? Because they want to impress themselves and other people. Yeah. And we see that all over the place on social media. The way I was able to win multiple Olympias, and even before that, become very successful and have more growth, was that I wanted to master each pin. Wow. Otherwise you're going to build what? Really bad habits. Yeah. ඉතින් මේක achieve කරන්න ලේසිම විදිය තමයි දැන් ඔයා උස්සන බර ටිකක් අඩු කරලා ඔයාට positive part එක වගේම negative part එකත් හරි ගානට control එකේ කරන්න පුළුවන් weight එකකින් train කරන එකයි. මේකෙන් tension එක 110% concentric එකේ ඒ වගේම eccentric එකිනුත් ඔයාගේ muscle එකට දෙන්න පුළුවන්. ඊළඟට මේ බොඩි බිල්ඩින් ටෙක්නික් එකට ඇඩ් කරගන්න ඕන දෙයක් තමයි FROM කියලා කියන්නේ. FROM කියන්නේ full range of motion. ස්කොට් එක කරනවා නම් අඩුම ගානේ ඔයාගේ ධනිස් ගාවට ඔයාගේ hip crease එක එන තැනට ස්කොට් එක කරන්න ඕනේ. ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස් එක කරනවා නම් හොඳට පහලට ඔයාගේ elbows ගේන්න ඕනේ ඔයාගේ chest එක stretch වෙන තැනට. pull up එකක් නම් හොඳට පහලට ඇවිල්ලයි ආයි උඩට මේ pull up එක ගහන්න ඕනේ. ඔයා මේක පොඩ්ඩක් බලන්නකො මේ මම මීට අවුරුදු හයකට විතර කලින් බයිසෙප් කර්ල් එක ගහපු විදිය. ඉතින් ඔයාලට මේකේ පේනවා වගේ මේ එක්සර්සයිස් එක මම කරද්දී රේන්ජ් ඔෆ් මෝෂන් 0. කිසිම රේන්ජ් ඔෆ් මෝෂන් එකක් නැහැ. මොකද රේන්ජ් ඔෆ් මෝෂන් එක වැඩි වෙන තරමට මසල් එකට වැටෙන ටෙන්ෂන් එක වැඩි. එතකොට මේ අර පාෂල් රෙප්ස් කියලා තියෙන්නේ. ඒක ගැන මොකක්ද කියන්නේ? රිසර්ච් වලට අනුව පාෂල් රෙප්ස් එහෙම නැත්නම් බාගි රෙප්ස් අන්තිම ටිකට කරන එක හොඳයි කියලා හොයාගෙන තියෙනවා. සම්පූර්ණ ෆුල් රේන්ජ් ඔෆ් මෝෂන් එකකින් එක්සර්සයිස් එක කරලා තව දුරටත් ෆුල් රේන්ජ් ඔෆ් මෝෂන් එකකින් රෙප්ස් කරගන්න බැරි වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ පාර්ෂල් රෙප්ස් යූස් කරන්න. ඒ වගේම මේ රිසර්ච් වලින් කියනවා අපි එක්සර්සයිස් කරද්දී මේ එක්සර්සයිස් එකකින් වෙන ස්ට්‍රෙච් පාර්ට් එකෙන් තමයි මසල් එක බිල්ඩ් වෙන්න වැඩිම චාන්ස් එකක් වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ කියලා. මේකට හරි මෙකැනිකල් ටර්ම් එක තමයි ස්ට්‍රෙච් මීඩියේටඩ් හයිපර්ට්‍රොෆි. ඉතින් මේ කියන්නේ කේබල් කර්ල් එක ගත්තොත්
මේක මේ යටඉඳම් මසල් එක ස්ට්‍රෙච් වෙලා තියෙන ටිකෙන් තමයි ලොකුම ග්‍රෝත්ය ගන්න පුළුවන් අර එකුත් වෙලා පම්ප් වෙන කොටසට වඩා. ඊළඟට මේ බොඩි බිල්ඩින් ටෙක්නික් එකට එද්දී සැලකිලිමත් වෙන්න ඕන අවශ්‍යම දෙයක් තමයි මොමෙන්ටම් කියලා කියන්නේ. මේ බයිසෙප් කර්ල් සෙට් දෙක දිහා බලද්දී ඔයාට පේනවා ලෙෆ්ට් සයිඩ් එකේ රෙප්ස් ටික මම බොඩි එකෙන් පොඩ්ඩක් පැද්දිලා පුෂ් එකක් ගන්නවා අර අන්තිම රෙප්ස් ටික චීට් කරන්න කියලා. හැබැයි රයිට් සයිඩ් එකේ කිසිම පැද්දීමක් නැහැ. කන්ට්‍රෝල් එකේ මේ බයිසෙප් කර්ල් එක කරනවා. හරි ටෙක්නික් එක තමයි කිසිම පැද්දීමක් නැතුව එක්සර්සයිස් එක අඩුම පැද්දීමකින් කරගන්න එක. හැබැයි ඔයගේ අන්තිම සෙට් එකේ අන්තිම රෙප්ස් ටික පොඩ්ඩක් චීට් කරලා කරාට කමක් නැහැ. ඒ ෆයිනල් රෙප්ස් ටික ගහගන්න බැරි අවස්ථාවේදී. හැබැයි ස්ටාර්ට් එකෙන්ම චීට් කරන්න ගන්න එපා. මොකද මේකෙන් වෙන්නේ අපි ටාගට් කරන මසල් එකට ටෙන්ෂන් එක 120ක් විතර වැටලා බොඩි එකේ අනිත් ඒරියාස් වලට ටෙන්ෂන් එක ඩිස්ට්‍රිබියුට් වෙලා යන එකයි. ඕරයිට්. සෝ අපි මේ ඩිස්කස් කරපු දේවල් ටික අප්ලයි කරාම මසල් එකට වැටෙන ටෙන්ෂන් එක මැක්සිමයිස් කරගන්න පුළුවන්. හැබැයි ඔය ටෙන්ෂන් එක අප්ලයි කළා මේ මසල් එක ග්‍රෝ වුණාට පස්සේ ඊළඟ පාර ඒ ටෙන්ෂන් එකම දුන්න පාලියට මසල් එක හැදෙන්නේ නැහැ. ඇයි ඒ? එහෙම වෙන්න එකම හේතුව තමයි මසල් එක පළවෙනි පාර රිපෙයා වෙලා හැදෙද්දී කලින් සැරේට වඩා ශක්තිමත් විදියටයි හැදෙන්නේ. ඒතර කොහොමද අපි මේක එක දිගට කන්ටිනියස් growth එකක් පවත්වාගෙන යන්නේ? මේ කන්ටිනියස් growth එක වෙනවද නැද්ද කියන එකට බලපාන ලොකුම දෙයක් තමයි ඔයාගේ effort එක. එහෙමත් නැත්නම් මොනතරම් මහන්සි වෙලාද ඔයා මේ exercise එකේ reps කරන්නේ කියන එක. Chapter 2 වපුරුපු තරමටයි අස්වැන්න. බොඩි බිල්ඩින් මසල් ග්‍රෝත් වලට එද්දී ගොඩක් දෙනා කියන දෙයක් තමයි මාත් ඇතුළත මාත් මේ කැටගරියට වැටලා තියෙනවා. ඒ තමයි දැන් මං කාලයක් තිස්සේ ට්‍රේන් කරා. තව නම් මගේ ඇඟ හැදෙන්නේ නැහැ. මම මගේ නැචරල් ලිමිට් එකට ඇවිල්ලා තියෙන කියන කතාව. හැබැයි ගොඩක් වෙලාවට තමන්ගේ නැචරල් ලිමිට් එකට එන්නත් කලින් ග්‍රෝත් එක ප්‍රෝග්‍රෙස් එක ස්ටාල් වෙනවා. මේක නතර වෙනවා. මේකට නතර වෙන හේතුව ජෙනටික්ස් නෙමෙයි. මේක නතර වෙන හේතුව තමයි මොනතරම් මහන්සියකින් ඔයා කලින් සෙට්ස් වලට වඩා දැන් සෙට්ස් දැන් රෙප්ස් පර්ෆෝම් කරනවාද කියන එක. මොකද ඉස්සලා කිව්ව වගේ මසල් එක හැදුනම කලින් හැදුනට වඩා ශක්තිමත් විදියටයි හැදෙන්නේ. ඒතර කලින් දුන්නට වඩා එෆර්ට් එකක් මේ සැරේ දෙන්න ඕනේ. 2023 රිලීස් වෙච්ච මෙටා ඇනලිසිස් එකකින් ස්ටේට් කරලා තියෙනවා අපි සෙට් එකක් සම්පූර්ණයෙන්ම ෆේලියකට ළඟා වෙන තැනට ට්‍රේන් කරොත් තමයි මසල් ග්‍රෝත් එක වැඩි වෙන්න තියෙන පොටෙන්ෂල් එක වැඩි කරගන්න පුළුවන් කියලා. එතකොට මේ කියන්නේ අපි හැම සෙට් එකක්ම ෆුල් ෆේල් වෙන්නම ගහන්න ඕනේද? නෑ, කොහෙත්ම නෑ. මොකද මීට කලින් ආපු 2022 මෙටා ඇනලිසිස් එකකින් ස්ටේට් කරනවා ෆේලිය වලට ට්‍රේන් කළත් ෆේලිය වෙන්න කලින් රිප්ස් දෙකක් තුනක් තියලා ට්‍රේන් කරත් දෙකේම එකම ග්‍රෝත් එකක් බලා ගන්න පුළුවන් කියලා. මෙහෙම කියද්දී අපි මොකක්ද පාවිච්චි කරන්න ඕනේ? අපි කන්ෆර්ම් කරගත්තා මසල් එක ග්‍රෝ වෙන්න නම් ටෙන්ෂන් අවශ්‍යයි. ඒතර මෙහෙම ටෙන්ෂන් එක දෙන්න නම් අපි මහන්සියෙන් සෙට් එක කරන්න ඕනේ. මහන්සිය ෆටිග්. මේ ෆටිග් එකේ මේ මහන්සිය ටයිප්ස් දෙකක් තියෙනවා. සිස්ටමික් ෆටිග් ඒ වගේම මස්කියුලර් ෆටිග් කියලා. මස්කියුලර් ෆටිග් කියන්නේ මසල් එකයි මේ ෆටිග් ගුණේ. සිස්ටමික් ෆටිග් කියන්නේ මුළු ඇඟම නැත්නම් මුළු සිස්ටම් එකම මහන්සියට පත් වුණා කියන එක. ඉතින් මේ දෙක අපිට හරියට දැනගෙන හරි අවබෝධයෙන් එක්සර්සයිසස් පික් කරගත්තොත් මස්කියුලර් ෆටිග් එක වැඩි කරලා සිස්ටමික් ෆටිග් එක අඩු කරගන්න පුළුවන්. මේ කියන්නේ අපි ස්කොට් එකක් වගේ එක්සර්සයිස් එකක් ගත්තොත් මේකෙදි අපි ෆේල් වෙන්නම සෙට් එකක් කරද්දී අපේ මුළු ලෝව බොඩි එකටම හොඳටම දැනෙනවා. හැබැයි අපි හැම කර්ලක් වගේ එක්සර්සයිස් එකක් ගත්තොත් මේක ෆේල් වෙන්න කරත් වැඩියෙන්ම තෙහෙට්ටුව දැනෙන්නේ අපේ බයිසෙප් එකටයි. එහෙම නැතුව මුළු අප බොඩි එකටම ෆටිග් එකක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට එක්සර්සයිස් කරද්දී මුළු බොඩි එකම වර්ක් වෙන කම්පවුන්ඩ් එක්සර්සයිසස් ඒ වගේ එක්සර්සයිසස් වල අන්තිම සෙට් එක විතරක් ෆේල් වෙන්න හෝ ෆේල් වෙන්න රෙප්ස් දෙකක් තුනක් තියලා ට්‍රේන් කරන්න පුළුවන්. අයිසොලේෂන් එක්සර්සයිසස් වෙන හැමර් කර්ල්, ට්‍රයිසෙප් පුෂ් ඩවුන්, ඇබ් ක්‍රන්චර්ස්, ෆේස් පුල් මේ වගේ එක්සර්සයිසස් ෆේල් වෙන්නම එහෙමත් නැත්නම් දෙවෙනි සෙට් එකේ ඉඳන් ෆේල් වෙන්නම පර්ෆෝම් කරන්න පුළුවන්. මේක අපි සරලව ගත්තොත් ඔයාට යන්න පුළුවන් ලිමිට් එකට ඔය එක්සර්සයිස් කරන්න. මේ ලිමිට් එකෙන් පොඩ්ඩක් එහාට තව වැඩිපුර රෙප් එකක් දෙකක් කරද්දී තමයි මේ මසල් ග්‍රෝත් එකට ස්ටිමියුලස් එකක් මසල් ග්‍රෝත් වෙන්න හේතුවක් අපිට දෙන්න පුළුවන්.
මේ දාන එෆට් එකේ මහන්සිය තීරණය වෙන්නේ ඔයා එක්සර්සයිස් එකේ පාවිච්චි කරන වොලියුම් එක අනුවයි. මේකට අපි සාමාන්‍යයෙන් කියනවා එක මසල් ගෲප් එකකට සතියට සෙට් 12ත් 24ත් අතරේ සතියකට අඩුම වශයෙන් දෙපාරක ෆ්‍රීකවෙන්සි එකකින් ට්‍රේන් කරන්න ඕනි කියලා. මේ දේවල් නම් PO basics. මම මේව මගේ කලින් වීඩියෝස් ගොඩක කවර් කරලා තියෙනවා. මේකෙන් තමයි අර මං කියන්නේ විෆ් එක කියලා. මේ කියන්නේ වොලියුම්, ඉන්ටෙන්සිටි, ෆ්‍රීකවෙන්සි. වොලියුම් කියන්නේ මොනතරම් බරක් ඔයා පර්ෆෝම් කරනවද වගේ එක්සර්සයිසස් වල, වගේ සෙට්ස් ඇන් රෙප්ස් ඔස්සන බර මොන වගේද? ඉන්ටෙන්සිටි කියන්නේ මොනතරම් එෆර්ට් එකක් දාලා මේ එක්සර්සයිසස් කරනවද? ෆ්‍රීකවෙන්සි කියන්නේ මොනතරම් වාර ගණක් වා එක මසල් එකක් ට්‍රේන් කරනවද කියන එකයි. මේ එෆර්ට් එක හරියට ඇප්ලයි කරාම අපිට ෂුවර් කරන්න පුළුවන් ආහරි දැන් උඩරිම මහන්සියෙන් අපේ ලිමිට්ස් වලට එහා යන්න තමයි මේ ට්‍රේන් කරන්නේ. එහෙම ට්‍රේන් කරද්දී අපිට හරියටම ෂුවර් කරන්න පුළුවන් ද අනිවාර්යයෙන්ම මාසෙ මාසෙ මාසෙට ප්‍රෝග්‍රෙස් එක growth එක බලා ගන්න පුළුවන් ද මේ growth එක නතර වෙන එකක් නැද්ද කියලා. එහෙමත් බෑ. ඒකට තියෙනවා පොඩි ටෙක්නික් එකක්. මේ ටෙක්නික් එක ඇප්ලයි කරද්දී අපි මසල් එකට හේතුවක් දෙනවා grow වෙන්න. මොකද effort එක කියන එක අපිට එක set එකක දවසක දැනෙන්න පුළුවන් සුපර්මෑන් වගේ. එදාට ගිහිල්ලා gym එක මරලා එනවා. හැබැයි ඊළඟ දවසේ මොකක් හරි රීසන් එකක් නිසා එච්චර ලොකු එෆර්ට් එකක් දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එතකොටත් growth එක වෙන්න ඕනේ. growth stimulus එක මේ growth එක වෙන්න හේතුවක් දෙන්න ඕනේ. chapter 3 හැදෙන්න හේතුවක්. අපි exercise කරද්දී අපි exercise කරන්නේ growth එකටයි. මේ exercise කරන්නේ PO muscle gain එකටයි. එතකොට මේ PO muscle gain එකක් වෙනවා කියලා අපි ensure කරගන්න අපි sure කරගන්න ඕනේ. ඒකට පාවිච්චි කරන world famous හැබැයි basicම bodybuilding technique එක තමයි progressive overload. හැබැයි මේ progressive overload එක PO muscle growth වලට එද්දී apply කරන විදිහ ටිකක් වෙනස්. අපිට progressive overload apply කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. අපිට lift කරන weight එක එකම ගානේ තියලා reps ගාන වැඩි කරන්න පුළුවන්. මේ කියන්නේ අපි bicep curl එකක් ගත්තොත් අපිට මේකේ reps ගාන set එකෙන් set එකට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට set එකෙන් set එක reps ගාන වැඩි කරන්න බැරි නම් ඔයාට පුළුවන් සතියෙන් සතියට reps ගාන වැඩි වෙන විදිහට train කරන්න. මේ කියන්නේ පළවෙනි සතිය train කරද්දී set 3ක් reps 10 ගානේ train කරන්න පුළුවන්. දෙවෙනි සතිය train කරද්දී reps 11ක් set 3 ගානේ train කරන්න පුළුවන්. තුන්වෙනි සතිය train කරද්දී set 3ක් reps 12 ගානේ train කරන්න පුළුවන්. මේ විදිහට ඔයාට reps ගාන progressively overload කරන්න පුළුවන්. Progressive overload කරන්න පුළුවන් තවත් විදිහක් තමයි reps ගාන එකම ගානේ තියලා ඔයා උස්සන බර වැඩි කරගන්න එක. මේකත් ඔයාට set එකෙන් set එකට එහෙමත් නැත්නම් සතියෙන් සතියට උස්සන බර increase කරන විදිහට adjust කරගන්න පුළුවන්. එතකොට අර set එකෙන් set එකට බර වැඩි වෙද්දී reps ගාන අඩු කරන්න කියන pyramid style එකේ ඒ training එක මොකක්ද? ඒක apply වෙන්නේ නැද්ද මේ PO muscle growth වලට? මේ training style එකෙන් දේවල් දෙකක් focus වෙනවා. එකක් තමයි size එක. ඒ වගේම අනිත් එක තමයි strength එක. හැබැයි අපි මේ කතා කරන්නේ කොහොමද PO muscle size එක වැඩි වෙන තැනට train කරන්න කියලා. එහෙම train කරද්දී අපිට progressive overload මම කලින් කියපු විදි දෙකෙන් එක විදිහකට apply කරලා අනිවාර්යයෙන්ම muscle growth එක කාලෙත් එක්ක build කරගෙන යන්න පුළුවන්. ඉතින් හැම තිස්සෙම මෙහෙම reps UI sets UI බාරයි වැඩි කරන්න බෑ. ඒ විදිහට හැමතිස්සෙම ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් ඇප්ලයි කරන්න බෑ. එතකොට ඒ වගේ ඇප්ලයි කරන්න බැරි වෙන අවස්ථාවේ තමයි අපි විශේෂයෙන්ම අර කලින් කතා කරගත්ත දේවල් හරියට ඊසෙන්ට්‍රික් එක කන්ට්‍රෝල් එකේ ගේන එක, එතකොට මොමෙන්ටම් එක අඩුම වශයෙන් පාවිච්චි කරන එක, එතකොට වැඩිම එෆර්ට් එකක් දාන එක, මේ දේවල් ඇප්ලයි කරන්නේ. මේ විදිහට ටෙන්ෂන් ක්වලිටි එක ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් ඇප්ලයි කළා වැඩි කරගද්දී අපිට කාලෙන් කාලෙට කාලෙත් එක්ක මසල් ග්‍රෝත් එක හැදෙන්න මසල් ග්‍රෝත් එක වෙන්න හේතුවක් මසල්ස් වලට දෙන්න පුළුවන්. කොහොමද එතකොට අපි මසල් වලට මසල් ග්‍රෝත් වලට ස්පෙෂලයිස් වෙන්න ට්‍රේනින් එක හදාගන්නේ? chapter 4 අවශ්‍ය ආයුධ ටික අතට ගන්න. මේ ඔක්කොම තීරණය වෙන්නේ අපි පාවිච්චි කරන එක්සර්සයිසස් අනුවයි. මොකද එක්සර්සයිස් තමයි අපි පාවිච්චි කරන ටූල් එක මේ මසල් ග්‍රෝත් එක කරගන්න. මොන ටෙක්නික් එක දැනන් හිටියත් වැඩක් නැහැ මේවා එක්සර්සයිස් වලට ඇප්ලයි වෙන්නේ නැත්තම්. එක්සර්සයිසස් උත් කැටගරිස් දෙකකට මම දැන් කඩනවා. මසල් ස්පෙસિෆික් එක්සර්සයිසස්, ඒ වගේම මසල් ගෲප් ස්පෙસિෆික් එක්සර්සයිසස්. එහෙමත් නැත්තම් අයිසෝලේෂන් එක්සර්සයිසස්, ඒ වගේම කම්පවුන්ඩ් එක්සර්සයිසස්. මේ එක්සර්සයිස් සිලෙක්ෂන් එක අනුවත් අපිට ලොකු ඩිෆරන්ෂියේෂන් එකක් අපිට මේ දැන් ට්‍රේන් කරන්නේ මසල් ගෲප් වලටමයි
මේ දැන් ට්‍රේන් කරන්නේ ස්ට්‍රෙන්ත් ඇන් මස්සල් ග්‍රෝත් වලට කියලා කඩා ගන්න පුළුවන්. දෙක ඩිෆරෙන්ෂියේට් කරගන්න පුළුවන්. එතකොට මේ බාබෙල් බෙන්ච් ප්‍රෙස්, ස්කොට් ඕවර්හෙඩ් ප්‍රෙස්, බාබෙල් රෝ මේ එක්සර්සයිසස් වලට වඩා වැඩියෙන් ටෙන්ෂන් එක දෙන ඔප්ෂන්ස් අපිට තියෙනවාද? අපිට පුළුවන්ද මේ එක්සර්සයිසස් පාවිච්චි කරගෙන හැබැයි මීට වඩා ටෙන්ෂන් එක වැඩියෙන් දෙන ඔප්ෂන්ස් තියෙනවා නම් ඒවා මේව වෙනුවට ආදේශක කරගන්න. එහෙම ඒවා තියෙනවද? ස්කොට්ස්, බෙන්ච් ප්‍රෙස්, බාබෙල් රෝ මේවා නියම එක්සර්සයිසස්. ඕනම කෙනෙක්ට මේ වලින් මුලදි ස්ටාර්ට් කරලා ස්ට්‍රෙන්ත් එකයි මසල්ස් වේ ඩිවලප් කරගෙන බේසික් වේට් ලිෆ්ටිං මූවමන්ට්ස් ටික ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් හොඳ සොලිඩ් බේස් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි අපි පියෝ ග්‍රෝත් වලට ෆෝකස් කරද්දී අපිට මේ එක්සර්සයිස් සිලෙක්ෂන් එක තව එක ලෙවල් එකකට ලෙවල් අප් කරගන්න පුළුවන්. අපි මේ කතා කරන ටෙක්නික්ස් ටික ඔයාගේ දැන් තියෙන ප්ලෑන් එකට ඇප්ලයි කරගන්න පුළුවන්. හැබැයි ඔයාට අලුත්ම ප්‍රෝග්‍රෑම් එකක් ඕන නම් එහෙමනම් අපි දැන් ප්‍රෝග්‍රෑම් එකක් ඩිසයින් කරමු. අපි සිම්පල් අපර් ලෝවර් ස්ප්ලිට් එකක් ගමු. මේ කියන්නේ දවස් දෙකක් අපර් බොඩි, දවස් දෙකක් ලෝවර් බොඩි. නෝමලි අපර් ලෝවර් කියලා ගත්තම මේක තමයි මේකේ බේසික් ලෙවල් එක. මේක අපි පොඩි ලෙවල් එකකින් පොඩ්ඩක් අප් ලෙවල් එකකින් මොඩිෆයි කරලම් වැඩි පටන් ගමු. මම මේ අපර් දවස් දෙක කඩනවා අපර් පුෂ් ෆෝකස්ඩ්, අපර් පුල් ෆෝකස්ඩ් කියලා. මේ විදිහට පුෂ් ෆෝකස්ඩ්, අපර් පුල් ෆෝකස්ඩ්, අපර් කියලා දෙකකට කඩා ගන්නෙ. එතකොට අපි දන්නවා මේ අපර් බොඩි දවසේ අපි පුෂ් වේරියේෂන්ස් තමයි වැඩිම කරන්නේ. මේ දවසේ කරන්නේ පුල් වේරියේෂන්ස් කියලා. ඒ ස්පෙෂලයිසේෂන් එකත් එක්ක අපි ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරමු. ඩේ 1 එක තමයි අපර් පුෂ් ෆෝකස්. බාබෙල් බෙන්ච් ප්‍රෙස්, ඩම්බෙල් ලැටරල් රේස්, ඩම්බෙල් ෆ්ලයිස්, බාබෙල් රෝ, ට්‍රයිසෙප් පුෂ් ඩවුන්, ට්‍රයිසෙප් ස්කල් ක්‍රෂර්, ඒ වගේම ඇබ් ක්‍රන්ච්. සෙකන්ඩ් ඩේ එක ලෝවර් ඒ. මේකෙදි අපිට ඩෙඩ් ලිෆ්ට්, ලෙග් කර්ල්, ස්කොට්ස්, ලන්ජර්ස්, ලෙග් එක්ස්ටෙන්ෂන්, කාෆ් රේසස්, ඒ වගේම ශ්‍රග්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ රෙස්ට් එකක් අරගෙන තර්ඩ් ඩේ එක අපර් පුල් ෆෝකස්ඩ්. මේකෙදි අපිට පුල් අප්ස්, එහෙමත් නැත්නම් ලැට් පුල් ඩවුන්ස්, බාබෙල් රෝ, ඉන්ක්ලයින් බෙන්ච් ප්‍රෙස්, රියර් ඩෙල්ට් රේසස්, බාබෙල් බයිසෙප් කර්ල්, හැමර් කර්ල්, leg raises කරන්න පුළුවන්. finally day 4 lower b. මේකෙදි අපිට squats, leg press, lunges, leg curl, leg extension, calf raises, ඒ වගේම shrugs කරන්න පුළුවන්. okay, so මේ program එක හොඳ overall balanced program එකක්. මේක හොඳ bodybuilding program එකක් වගේම strength building program එකක්. එතකොට මේකේ අපි බලාපොරොත්තු වෙන දේ තමයි 50%ක් strength එක හැදෙන්න, 50%ක් muscle growth වලට focus වෙන්න කියලා. හැබැයි අපි කොහොමද මේක මොඩිෆයි කරගන්නේ 80%ක් විතර මසල් ග්‍රෝත් වෙලා 20%ක් විතර ස්ට්‍රෙන්ත් හැදෙන්න? මොකද ස්ට්‍රෙන්ත් එකත් අවශ්‍යයි. 100% මසල් ග්‍රෝත් කියලා ඔප්ටිමයිස් කරන එකේ බෙනිෆිට් එක ගොඩක් අඩුයි ස්ට්‍රෙන්ත් එක ගැතර නැත්තම්. ඉතින් අපි ස්ට්‍රෙන්ත් එකත් මේකට මික්ස් කරලා 80%ක් 20%ක ස්ප්ලිට් එකකින් කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක මොඩිෆයි කරගන්නේ? මට ඔයාලට මෙතන කෙලින්ම ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා දෙන්න පුළුවන්. මේක කරන්න මෙතනින් වීඩියෝ ඉවරයි කියලා. හැබැයි මම මේක තව ඉස්සරහට එක ලෙවල් එකක් ගෙනියලා ඔයාලට මම මේකේ සීක්‍රට් එකක් දෙන්නම්. මේක තමයි රහස, මේක තමයි එක්ස්ට්‍රා නොලෙජ් එක අපි ට්‍රේනර්ස්ලා හැටියට මේ ප්‍රෝග්‍රෑම් ස්පෙෂලායිස් කරන්න පාවිච්චි කරන එක්සර්සයිසස් ගැන PhD එකක් තියෙන ડોක්ටර් මයික් ඉසර්ටෙල් පාවිච්චි කරන මේ ස්ටිමියුලස් ටු ෆටිග් රේෂියෝ කියන ඒ රේෂියෝ එකෙන් තමයි මේ මුළු ප්‍රෝග්‍රෑම් එකම ඩිසයින් කරන්නේ. එතකොට මොකද්ද මේ ස්ටිමියුලස් ටු ෆටිග් රේෂියෝ කියලා කියන්නේ? ස්ටිමියුලස් කියන්නේ මොනතරම් ඉෆෙක්ට් එකක් තියෙනවද එක එක්සර්සයිස් එකකින් ග්‍රෝත් එකට කියන එක. ඒ වගේම ෆටිග් කියන්නේ එක්සර්සයිස් එකේ මොනතරම් මුළු ඇඟටම මහන්සියක් දැනුණාද දැනෙනවද කියන එක. එහෙමනම් අපි පොඩි එක්සැම්පල් එකකුත් ගමු. අපි ෆ්‍රී වේට් බාබල් රෝ එක ගත්තොත් මේ එක්සර්සයිසස් කරන්න වගේ මුළු ලෝවර් බොඩි එකේ ස්ටේබලයිසින් මසල්ස් ඔක්කොම වැඩ කරනවා. ඒ වගේම මේකේ ටෙන්ෂන් එක වැඩිවෙම මසල් එකට වැටෙන්නේ කන්සෙන්ට්‍රික්, එහෙමත් නැත්නම් පොසිටිව් මූව්මන්ට් එකේ. ඒ වගේම මේ එක්සර්සයිස් එකේ අපිට නෙගටිව් එක, එහෙම නැත්නම් ඊසෙන්ට්‍රික් පාර්ට් එක ස්ලෝ ඇන්ඩ් කන්ට්‍රෝල් කරන්න ගොඩාක් අමාරුයි. හැබැයි අපි කේබල් රෝ එකක් ගත්තොත් මේකදී ස්ටේබල් කරන්න අනිත් මසල්ස් මුකුත් රෙක්‍රූට් වෙන්නේ නැහැ. ඒ වගේම කේබල් එකෙන් එක්සර්සයිස් එක කරන නිසා ටෙන්ෂන් එක කන්සෙන්ට්‍රික් පොයින්ට් එකේදී වගේම ඊසෙන්ට්‍රික් පොයින්ට් එකේදී එක විදිහට ඩිස්ට්‍රිබියුට් වෙලා මසල් එකට directly tension එක වැටෙනවා. alright, so දැන් ඔයාලට මම කොහොමද ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට මේ ටෙක්නික් එක apply කරන්න කියලා දුන්නා. මොකද්ද අපි පාවිච්චි කරන secret එක කියලා දුන්නා. දැන් මම directly ඔයාලට කියන්නම්. අර අපි ඒ කලින් තිබ්බ strength 50%, bodybuilding එහෙම නැත්නම් muscle growth 50% තිබ්බ ප්‍රෝග්‍රෑම් එක කොහොමද 80% muscle growth
20% strength building විදිහට modify කරලා මේ PO muscle growth එක ඇති කරගන්න විදිහට හදාගන්න කියලා. එතකොට අපිට අපේ upper pushed focus දවසේ barbell bench press, dumbbell lateral raise එක වෙනුවට cable lateral raise, dumbbell flies වෙනුවට cable crossover, barbell row එක වෙනුවට cable row, tricep push down, tricep skull crusher, ab crunch කරන්න පුළුවන්. Day 2 එකේ lower දවසේ අපිට squats වලින් පටන් අරගෙන deadlift එක අයින් කරන්න පුළුවන්. Leg curl, lunges, leg extension, calf raises, shrugs. ඊට පස්සේ press down අරගෙන day 3 එකේදී අපිට පුළුවන් upper pull focus දවස කරන්න මේකි pull ups, එහෙම නැත්නම් lat pull down, barbell row එක වෙනුවට cable row, incline bench press, rear delt raises වෙනුවට face pull, barbell bicep curl, ඒ වගේම additionally අපිට incline curl එකක්, incline curl එක කරන්න නැති දෙවෙනි සතියේදී preacher curl එකක් rotate වෙන විදිහට සතියෙන් සතියට කරන්න පුළුවන්. hammer curl එක වෙනුවට අපි rope hammer curl එකක් කරනවා. ඒ වගේම leg raises and finally lower b make අපිට day 4 එකේ leg press එකෙන් start කරලා අපි squat එක අයින් කරලා lunges, leg curl, leg extension ඒ වගේම ඔයාගේ මුළු body එකෙම weak muscle group එකක් අරගෙන ඒකට additional exercise එකක් add කරන් calf raises ඒ වගේම shrugs වලින් දවස ඉවර කරන්න පුළුවන්. ඔයාට මේ program එක ඔයාගේ level එක අනුව sets ගානයි reps ගානයි මං කලින් කිව්ව progressive overload techniques use කරලා add කරගන්න. මේ exercise plan එකට තව exercises add කරගන්න. එහෙමත් නැත්නම් තියෙන exercises reduce කරලා ඔයාගේ experience level එක අනුව හදාගන්න. මේ programs දෙකම මං ඔයාට දෙන්නම්. මේ දෙකම ඔයාට free of charge. මට මුකුත් මොන්නේ නැහැ. Description එකේ මම second and third link කියලා link කරලා තියෙනවා. ඔයාට ඒ link එක click කරලා මේක directly download කරගන්න පුළුවන්. ඔයාට ඕනි නම් මම ඔයාට ඔයාගේ body එක අනුව customize විදිහට හදපු workout plan එකක් ඔයාට ගැළපෙන විදිහට set reps හදලා ඔයාට හරි goal එකක් දීලා ඉක්මනට මේ progress එක අරන් දෙන්න ඔයාට පුළුවන්. first link in the description click කරලා මගේ coaching program එකට apply කරන්න. slot එකක් open වෙච්ච ගමන් මේ විදිහම බානක ඇප්ලිකේෂන්ස් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම ට්‍රේන් කරන්නේ ගොඩක් අතලොස්සයි. ඉතින් ස්ලොට් එකක් ආපු ගමන්ම අපි ආව කන්ටැක්ට් කරලා ඔයාගේ මේ aesthetic body journey එක, මේ ලස්සන body එකක් හදන journey එක start කරන්න පුළුවන් මාත් එක්ක directly. first link in the description click කරලා ඔයාලා මේකට apply කරන්න පුළුවන්. මේ discuss කරපු දේවල් ඔක්කොම ටිකට අමතරව exercise කරද්දී sets හතර rest එක විනාඩියක් විනාඩි දෙකක් අතර තියාගන්න. exercise එකෙන් exercise එකට යද්දී හොඳට rest කරලා අනිත් අලුත් exercise එකට යන්න. ඒ වගේ මේ PO muscle growth එකට අවශ්‍ය techniques ඔක්කොම මේ video එක අපි දැන් cover කරා. මේ හැමදේම ඔයාගේ training වලට ඔයාට ටිකෙන් ටික apply කරගන්න පුළුවන්. එතකොට මේ muscle build කරන්න අවශ්‍යම වෙන මේ PO growth වලට අවශ්‍යම වෙන එක aspect එකක් අපි කතා කරේ නැහැ. ඒ තමයි diet. ඒ වගේම plan කරන්නේ කොහොමද මේ වගේ muscle growth phase එකට enter වෙන්න. මේ muscle growth phase එකට enter වෙන්න bodybuilders පාවිච්චි කරන නම තමයි bulking season. අපි bodybuilders නෙමෙයි වුණත් අපේ ඇඟ හොඳේ muscular විදිහට හදාගන්න නම් අනිවාර්යයෙන්ම bulking season එක bulking phase එකක් ගෙනියන්න ඕනේ. එහෙම ගෙනිච්චොත් ගොඩක් ලේසි හරියට කෑම ටික කාලා ඉක්මනට body එක හදාගන්න. එතන කොහොමද මේ nutrition එක හරියට හදාගන්නේ? කොච්චර ප්‍රමාණයක් protein කන්න ඕනිද? කොච්චර ප්‍රමාණයක් carbohydrate කන්න ඕනිද? මොකක්ද මේ bulk එක කියන්නේ? ඔයාලට ඕනි නම් මේ දැන් දුන්න plan එකත් පාවිච්චි කරලා මේ ඇඟ හදාගන්න journey එක start කරන්න. එහෙමනම් මම ඔයාලට recommend කරනවා මගේ full bulking guide එකෙන් වැඩේ පටන් ගන්න කියලා. ඔයාලට මෙන්න මෙතන click කරලා මේ video එකෙන් bulk එක ගැන හැමදේම දැනගෙන මේ plan එකත් use කරලා ඔයාගේ muscle building journey එක පුළුවන් ඉක්මනට start කරගන්න පුළුවන්. skinny fat skinny ඉඳන් muscular body එකක් හදාගන්න මේ journey එකට තමයි අපි bulking කියලා කියන්නේ. bulking එක වෙන්නේ